පසුගිය අගෝස්තු 20 වෙනිදා විදුලි බලාගාරවලට ද්‍රවීකృత ස්වභාවික වායුව LNG ලබා දීම සඳහා වන ඒකාධිකාර බලය ඉන්දියානු සමාගමකට පැවරෙන ගිවිසුමක් අත්සන් කර රාජ්‍ය සේවක වැටුප් ඉහළ නංවන ඇමතුමට ඔබත් සම්බන්ධ වන්න. ඒ ගිවිසුම් පවා අත්සන් කරේ ලංකා විදුලි බල මණ්ඩලය සහ අදාළ සමාගම නෙමේ. ඒ ගිවිසුම අත්සන් කර ඉන්දියානු මහ කොමසාරිස්වරයා සහ කාංචන අමාත්‍යවරු. මේ සියලු ක්‍රියාවලිය යන්නේ ජනාධිපතිවරණ සංදර්ශනයකින් ඇස් අන්ධ කළා ජනතාවගේ ඇස් නිලංකාර කරන. අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 37 ලංකාවට ගෙන ඒම සඳහා හදිසි මිලදී ගැනීම කරන්න අනුමැතිය ඉල්ලලා තියෙනවා. මේ හදිසි මිලදී ගැනීම කියන ලේබල යටතේ තමයි සියලු වංචා සිද්ධ වුණ සියලු දූෂණ සිද්ධ වුණේ අද කෙහෙලිය හිරේ ඉන්න එක නිසා. දැන් කොහොමත් මේ රනිල්ල පරදිනවා. ඊට පස්සේ යන්නේ මන් නැති වෙනවා රමේෂ් පතිල්ලා ඉන්න දවස් දෙක තුනේ මහමැතිවරණයට සල්ලි හොයන්න මේවා කරනවද කියන බරපතල සැකයක් ඇවිල්ලා තියෙනවා. මේගොල්ලෝ සම්පූර්ණයෙන්ම මේ කුමන්ත්‍රණය කරන්න යන්නේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විනාශ කිරීම සඳහා වන කුමන්ත්‍රණ. ඒ වගේම ලංකාවේ රෝහල් වලට ඖෂධ සැපීමේ ඒකාධිකාර බලයක් ඉන්දියාව සතු කිරීම සඳහා වන උත්සාහයක්. එතකොට මේ 24 ඇලිරක් 1457 ඇලිරක් 610 ඇලිරක් 955 කියන මෙන්න මේ කැබිනට් පත්‍රික. ඖෂධ වර්ග ඔක්කොම 648ක් තියෙනවා. ජීවිත ආරක්ෂක ඖෂධ 14ක් සහ අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 474කුත් පහුගිය කාලේ ලංකාවට ගෙන්වපු ඖෂධ වර්ග 115ක් ප්‍රමිතියෙන් තොරයි කියලා රජයේ පර්යේෂණාගාරය විසින් ඔප්පු කරා. ඒ ඔප්පු කරපු ඖෂධ වර්ග 115න් 65ක්ම ඉන්දියාවෙන් ගෙන්වපු ඒවා. දැන් පරීක්ෂා කරන්නෙත් නැතුව ඖෂධ ගෙනලා ලෙඩ්ඩුන්ට පොවන්නේ. මොකද ලංකාව ඉන්දියා ප්‍රාන්තයක්. ලංකාවේ සෞඛ්‍ය ඇමති ඉන්දියානු සෞඛ්‍ය ඇමතිගේ ගෝලයෙක්ද? එයාගේ ක්ලාක්ද? ඔසප් ආරක්ෂක උපකරණ සහ උපත් පාලන කොපු විතරයි මේ සමාගම හදන්නේ. තුතු ඔසප් ආරක්ෂක උපකරණ සහ උපත් පාලන කොපු හදන සමාගමකින් මුළු රටේම අත්‍යවශ්‍ය ඖෂධ සහ ජීවිත ආරක්ෂක ඖෂධ ගෙන්නන්න තීරණයක් ගනිද්දී ඒ තීරණේ ගත්තේ කොහොමද කියන ප්‍රශ්නේ තියෙනවා. දැනට පේන විදිහට ජාතික ජනබල වේගය යම් ආකාරයක උගුලක හිර වෙලා ඉන්නවා. ඒ උගුල තමයි ප්‍රතිවිරෝධී බලවේග හැම කෙනෙක්ම සතුටු කරන්න දරන උත්සාහය. එහෙම කරන්න බෑ. අපි කලිනුත් කිව්වා වෘකියොත් එක්ක දඩේමේ යන්න, හාවුත් එක්ක පලා යන්න, දෙකම එකවර කරන්න බෑ. ජාතික ජනබලවේගයේ අතරමං වෙලා ඉන්නවා. වෘකයාගේ පැත්ත තෝරගන්නද, හාවගේ පැත්ත ගන්නද? ෆුල් කැලරිද, චීස් කැලරිද කියලා බලපු මීයාගේ තත්ත්වෙට ගොදුරු වෙලා තියෙනවා ප්‍රතිපත්ති ප්‍රකාශන. ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කියවද්දී අපිට හිතෙන්නේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ලියන්න ඇත්තේ ලංකාවේ ආර්ථික අර්බුදයට කලින් වෙන්නේ නැති. මොකද ඒකේ කිසිම තැනක සඳහනක් නැහැ ණය අර්බුදයට මොකද කරන්නේ, රාජ්‍ය මූල්‍ය අර්බුදයට මොකද කරන්නේ, විදේශ විනිමය අර්බුදයට මොකද කරන්නේ, ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා තියෙන විකල්ප මාවත මොකද්ද, IMF එක ගැන මොකද්ද කියන්නේ, IMF එක පිළිගන්නවද නැද්ද, නැත්තම් මොකද්ද පාර, පිළිගන්නව නම් IMF එකේ මොකද්ද පිළිගන්නේ, ලංකාවේ ජාතික ප්‍රශ්නයක් තියෙනවද කියලාවත් හොයාගන්න බැරි විදිහට තමයි ප්‍රතිපත්ති ප්‍රකාශන ලියලා තියෙන්නේ. ඒකේ ජාතික ප්‍රශ්නය සඳහා කිසිම උත්තරයක් ලියලා මම හිතන්නේ ඒ කුලතාවේ ඇවිල්ලා හැම කෙනාම සතුටු කරන්න යාම විසින්